සෝවන් සුබෝදසනක් පරිකල්පන ශක්තිය අපරිමිත ලෝකයක් ඔබට ලබා දෙයි. එය සැබෑ කරගැන්ම ඔබට බාරය. එම සිතවිල්ලත් සමගින් අද ආරම්භ කරමු සියත මුල් පිටුව. සුපුරුදු පරිදි අද තොරතුරු ගෙනෙන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා. සුබෝදසනක් ඔබට. සුබෝදසනක් අනිෂා. මුල් පිටුව ආරම්භන්නේ මව බිම පුවත්පතෙන්. ප්‍රධාන සිරස්තලය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ මහඡන්දය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවයි. ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳවයි අද හැම පුවත්පතකම ප්‍රධාන සිරස්තලය. මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් අකිල විරාජ් කාර්යවසම් මහතා කියන්නේ මේ තීන්දුව ජනතාව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේද ලැබූ ජයග්‍රහණයක් බවයි. නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත මහතාගේ අදහස් ජනතාවගේ ඡන්ද අයිතිය ලබා දීමට අරගල කරන බව ඔහු ප්‍රකාශ කරනවා. රනිල් සමග හෝ එක්සත් ජාතික පක්ෂය සමග මින් මතු මගේ දේශපාලනයක් නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව මව්බිම සටහන් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ සටන අඛණ්ඩව ගෙන යන බව කියන්නේ අනුරු කුමාර දිසානායක. අලුත් ආණ්ඩුවක් පිළිබඳ ජනපති මෛත්‍රී සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර අද සාකච්ඡාවක් පැවැත්වෙන බව මව්බිම සටහන් කරනවා. අගමැති මහින්දගේ නඩුවේ විනිසුරු මනුල්ල ගැන රනිල් වික්‍රමසිංහගෙන් විරෝධයක්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව ආණ්ඩුවක් හදන බව රනිල් වික්‍රමසිංහ මහතා කියනවා. මාස කිහිපයක් තුළ රට ස්ථාවර තත්ත්වයට ගේන බව ප්‍රකාශ කරන්නේ වජිර අබේවර්ධන. බේරුවල මුහුදේ හෙරොයින් සමග ඇල්ලු ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ ගෙදර ලක්ෂ 59ක් හා සැටලයිට් දුරකථන දෙකක් තිබිලා සැකකරුවන් 20 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කොට තිබෙනවා. වසර 4 මාරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරුවන්න බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒකමතික තීන්දුවක්. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරුයි. ඒ දිනමින ප්‍රධාන සිරස්තලය. නීත්‍යානුකූල ආණ්ඩුවක් හදනවා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවසීය. මහමැතිවරණයක් ලබා ගන්න දිගටම කටයුතු කරනවා. එසේ කියන්නේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන. එජාපටි එන්නේ ගිවිසුම රටට දැඩි අවදානමක්. මහින්ද අමරවීර කියයි. නමුත් එක්සත් ජාතික පක්ෂය කියන්නේ කිසිම ගිවිසුමක් නැහැ කියලා. ජනතාව නොමග යවන්න හොර ගිවිසුමක් හදලා. ඒ දිනමින පුවත්පත. නැන් අප තෝරා ගන්නවා ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය විසිරුවීම බලරහිත කිරීම පිළිබඳවයි. මාවුට දක්වන්නට කැමති ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයට අයත්වන ඡායාරූපී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දුන් සත්පුද්ගල විනිසුරු මනුල්ලේ ඡායාරූපය ඔබ මේ දකින්නේ. අග විනිසුරු නලින් පෙරේරා, විනිසුරු භුවනික අලු විහාරේ, විනිසුරු සිසිර ආබ්‍රු, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු විජිත්ගේ මලල්ගොඩ හා විනිසුරු මූර්ද්‍රු ප්‍රනාන්දුගේ ඡායාරූප අද ලංකාදීපය මුල්පිටුවට ගෙන එනවා. අධිකරණ තීන්දුව අනුව ජනපති නව ආණ්ඩුවක් හදාවි. එසේ කියන්නේ දයාසිරි ජයසේකර. මේ දිනවල වැඩියෙන්ම අලෙවි වන්නේ ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව අද ලංකාදීපය සටහන් කරනවා. ව්‍යවස්ථාව අනුව රට කළ යුතු බව තීන්දුවෙන් පැහැදිලි. අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශය. නව ආණ්ඩුව කැබිනට්ටුව සහ කැබිනට්ටුව දිවුරුම් දීම සඳුදා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේයයි මුතු හෙට්ටිගම මහතා කියනවා ලංකාදීප මුල් පිටුවේ. පාර්ලිමේන්තු පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තා රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
එක්සත් ජාතික පක්ෂයට මඩ ගහන කූට ලේඛනයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වන බැවින් එස්.එම්. මරික්කාඩ් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි. මහින්දගේ ඉදිරි වැඩ අද අධිකරණ තීන්දුවෙන් පසුවයි. මහින්ද ඇතුළු රජයට පැන වූ අතුරු තහනමට එරෙහි ඇපෑල විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් රනිල් වික්‍රමසිංහ ඉල්ලයි. දැන් ඇතුළු පිටු කිහිපයක්. ඔව් අනිෂා, අපි ප්‍රථමයෙන්ම තෝරා ගන්නවා සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අදහස් මව්බිම පුවත්පතෙන්. තියෙන්නේ මන්ත්‍රීවරුන් ඡන්දය දුන්නේ වෙනම රාජ්‍යයකට ඉඩදීමේ කොන්දේසි මතයි. පොදු ජන පෙරමුණයි ශ්‍රීල නිපියයි එක්ව ඉදිරි දේශපාලනය තීරණය කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රට කෑලි නවයකට කඩන්න රනිල් සැරසෙනවා. ජවිපේ සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේදී නපුංසකකම ප්‍රදර්ශනය කළා. පාටලි චම්පික රණවක මහතාගේ අදහස් අප තෝරාගන්නේ දිවයින පුවත්පතෙන්. අධිකරණ තීන්දුවෙන් ජනපතිට දෝෂාභියෝගයකට පදනම වැටී තිබෙන බව ඔහු කියනවා. කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අදහස් සඳහා නැවතත් මව්බිමට යොමුයමු. මෛත්‍රීපාලගේ නීති විරෝධී පියවර වළක්වන්න අපි නීත්‍යානුකූලව කටයුතු කළා. මේ දේශපාලන අර්බුදය ඉදිරියට ඇදී ගියොත් හමුදාව පවා කැරලි ගහන්න ඉඩ තියෙනවා. මේ පාලකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය සමග ජෝක් කරන්න ඉඩ දිය යුතු නැහැ. බඩ කපා නොගෙන වහා ආණ්ඩුවක් සඳහා රටට දෙන්න, ආණ්ඩුවක් ලබා දෙන්න කියා කේ.ඩී. ලාල්කාන්ත ඉල්ලා සිටිනවා. ඉන්පසු උපුටා ගන්නවා ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය වල්පොළ පියනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක් දැක් වූ අදහස්. පිටරටවල් අපේ වැඩවලට අතදාන්නේ පාලකයන්ගේ නිවටකම නිසායි. තියෙන්නේ හදන්නේ රනිල් අවාසිය අරමුණු ඉටු කරගන්න. රණසිංහ ප්‍රේමදාසට තිබුණු කොන්ද අද ඉන්න නායකයන්ට නෑ. රනිල්ට යලි අගමැති වෙන්න උදව් කිරීම හොරකමට අනුබල දීමක්. ඒ වාර්තා මව්බිමේ. ඔක්තෝබර් 26 වනදා සිට ජනාධිපති ගැසූ තුරුම්පු කුජීත වුණා. ලැජ්ජා බය ඇතිනම් රනිල්ට ආණ්ඩුව භාරදී මහින්ද නම්බු පිටින් ගෙදර යා යුතුයි. ජනමත විචාරණයක් පවත්වා සල්ලි නාස්ති නොකර ජනාධිපතිවරණයක් තියන්න. ඒ හර්ෂණ රාජකරුණා සහ අජිත් පී. පෙරේරා මව්බිමට දැක් වූ අදහස්. මෛත්‍රී මහින්ද දීගය තව වසර 15ක්වත් ඉදිරියට යනවා. මේ දීගය කැඩුනොත් මා පාර්ලිමේන්තු එන්නේ නෑ. ඒ ඊයේ අධිකරණ තීන්දුවෙන් පසු ඩිලාන් පෙරේරා ලංකාදීපයට දැක් වූ අදහස්. දැන් අප තෝරා ගන්නවා දිනමින පුවත්පතේ ඇතුළු පිටුවක්. අදහස් දක්වන්නේ යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැරි නම් ඒක ජනතා පරමාධිපත්‍යයට බරපතල ගැටලුවක්. නාමික බලතල ඇති ඉන්දියාවේ ජනපතිට පවා පාර්ලිමේන්තුව විසුරුවන බලය ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙනවා. සාගරයක් මැද සටහන ලියන්නේ සරලි. මේ මව්බිම පුවත්පතේ මැද පිටුවේ දේශපාලන විග්‍රහය ජනතාව වෙනුවෙන් යුක්තිය. මේ අර්බුදයේ එක් අතකින් මේ අර්බුදයේ මහා බරකින් ජනතාව මුදාගත්තාක් වැනිය. දැන් නැත්තේ ජනාධිපතිවරයා විසින් මෙම තත්ත්වය මැනවින් අවබෝධ කරගෙන කටයුතු කිරීමේ අවස්ථාව බව සරලි කියා සිටිනවා. ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා අස්ගිරි මල්වතු පාර්ශවයේ මහනාහිමිවරුන් බැහැ දකින්නට ගියා. අද මව්බිම පුවත්පතෙන් එම වාර්තා දෙකම උටා ගන්නවා. බලලෝභී පාලකයන් අපිට ඇහුම්කම් දෙන්නේ නැතැයි අස්ගිරි පාර්ශවයේ මහනාහිමි වරකාගොඩ ඥානරතන ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළා. ජනතාවට තීරණයක් ගැනීමට ඉඩදීම තමයි හොඳම විසඳුම.
ලේකකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් ඒ අවස්ථාවේ දැක්වූ අදහස්. ඒ සමගම මල්වතු පාර්ශ්වයේ අනුනා හිමි නියංගොඩ විජිත සිරිනා හිමි පාණන් කියා සිටියේ සියලු දෙනාම කරන්නේ අඳුරේ අතපැත ගෑම බවයි. ජනාධිපතිතුමා ජාතික ආර්ථිකයක් ගැන කතා කරන එක ලොකු දෙයක්. අධිකරණය කුමක් කිව්වත් තීරණාත්මක සාධකය ජනතාව බව උන්වහන්සේ ප්‍රකාශ කළා. වාර්තා දෙකම මෞබිම ඇතුළු පිටුවකින් උපුටා ගන්නවා. දැන් තවත් ඇතුළු පිටු වාර්තා කිහිපයක් අනිෂා අපි තෝරා ගන්නේ. පසුගිය දාත් අපට අසන්නට ලැබුණා කළුතර ව්‍යාපාරිකයෙක් මූල්‍ය ආයතනයකින් මූල්‍ය ආයතනයක් හිමි ව්‍යාපාරිකයෙක් විශාල මුදල් සංඛ්‍යාවක් වංචා කොට පලා ගොස් ඇති බව. එය පදනම් කොටගෙන මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ජී සමරවීර මහතා කියන්නේ සක්විති තාලේ බැංකු නවත්විය යුතුයි කියා. අනවසර මූල්‍ය ආයතන අත්හිටුවා ඒවායේ වත්කම් විකුණා තැන්පතු හිමියන්ට මුදල් ගෙවීමේ නීති රීති සකස් කළ යුතු බව ඔහු කියනවා. දිනමින පුවත්පතේ ජයසිරි මුණසිංහයි සාකච්ඡාව මෙහෙවන්නේ. 70 හැවිරිදී විශ්‍රාමික ගුරුවරයෙක් සාමාන්‍ය පෙළ දෙමළ විෂයට ලියයි. මේ ගුරුවරයා හිඟුරක්ගොඩ ABC සමන් අශෝකශ්‍රී නැමැති ගුරුවරයා ඔහු විශ්‍රාම ගියත් මෙවර අපොස විභාගයට ලියනවා. ඉගෙන ගන්න වයස ප්‍රශ්නයක් නෙවෙයි. මේ වාර්තාව ලංකාදීපයට සටහන් කරන්නේ හිඟුරක්ගොඩ සිට W.A.P. තිලකයි. ප්‍රදීප් ධර්මදාස ඔහු නිවේදකයෙකු ලෙස රූපවාහිනී නිවේදකයෙකු ලෙස තම කලා දිවිය ආරම්භ කළා. දැන් ඔහු ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් බවට පත් වී තිබෙනවා. ඔහු කියන්නේ දේශපාලනික බලපෑම් කියන දෙයට මම මොනම ආකාරයකින්වත් හිස නමන්නේ නැතයි කියායි. ඒ ප්‍රදීප් ධර්මදාස දක්වන අදහස්. වාර්ෂිකව පැවැත්වෙන ඩයලොග් රිදී රැයක් 23 වනදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී පැවැත්වෙන බව අද දිවයින සිනමා අතිරේකය වාර්තා කරනවා. වඩාත් වේගයෙන් වියපත්වන ජනගහනයක් ජීවත්වන දකුණු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව ඉදිරියේදී පත්වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. ඒ පිළිබඳ අද පුවත්පතට වාර්තාව දක්වන්නේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා සහකාර නියෝජිත මදුෂා දිසානායක. ඔව්, ඉන්පසු මා තෝරා ගන්නවා උපාලි කන්නංගර වාද්‍ය හා ගායන ශිල්පියා අතරින් සමුගත්තා. ඔහුගේ අවසාන කටයුතු හෙට සිදුවීමට නියමිතයි. ඒ පිළිබඳ ජනප්‍රිය ගායකයෙකු වන ශ්‍රී ලංකා ගායක සංසදයේ සභාපති කීර්ති පැස්කුව ලියන ලිපිය උපුටා ගන්නවා ලංකාදීප කලාතිරේකයෙන්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උපාලි යනු ඉතා නිහතමානී අවංක මිනිසෙකි. ඔහු තුළ තිබූ උතුම් මිනිස් ගුණාංග කෙනෙකු තුළ දැකිය හැක්කේ කලාතුරකින් බව කීර්ති පැස්කුවල් කියනවා. අපි උපාලිට ආචාර කරමින් මේ ලිපියත් උපුටා ගන්නවා. ඒ සමගම උපුටා ගන්නවා ප්‍රවීණ ගායකයෙකු වන රොම්ලස් පෙරේරා. ඔහුගේ ඉතාම ජනප්‍රිය ගීතයක් ඔබට සිහිපත් කරන්නම්. රංගපාන ඔබ කවුද සුකුමාලියේ, ඒ සමගම මල් පෙත්තක පන්හිඳකින් ආදරය ලියා. මේ තමයි රොම්ලස් පෙරේරා. ඔහු සමග සාකච්ඡාවක් අජිත් අලහකෝන් දිවයින පුවත්පතේ සිනමා කලාතිරේකයට ගෙන එනවා. සුවඳැති මල්මෙන් දුගැදැති මල් පිපෙයි එකවිලේ, සංගීතයේ නැමැති දෙවොලේ අද යක්කු පිනුම් ගහනවා. ප්‍රවීණ ගායක රොම්ලස් පෙරේරාගේ අදහස්. චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ජගත් මංජුල යාපා සමග කෙටි පිළිසඳරක් ලංකාදීපයේ රසවින්දන අතිරේකයේ යහම්පත් යෙදෙනවා.
චිත්‍රපට සංස්ථාව ලාභ ලබන ආයතනයක් කරන බවත් මම වැටුප්පෝ දීමනා කිසිවක් නොගන්නා බවත් ජගත් මංජුලයාපා මහතා කියනවා. චන්ද්‍රන වික්‍රමසිංහ මෙරට ප්‍රවීණම නර්තන ශිල්පියෙක්. ඔහු ඉතාම ජනප්‍රිය නර්තන ශිල්පියෙක්. ඔහු විශේෂ ගෞරවයක් ලබා ගත්තා ඒ ඉන්දියාවේ ප්‍රකට ධනවතෙකු වන අම්බානි. අම්බානිගේ දියණියගේ විවාහ මංගල්‍ය උත්සවයට මේ උත්සවයට විශාල අමුත්තන් සංඛ්‍යාවක් විදේශීය අමුත්තන් සංඛ්‍යාවකට ආරාධනය කොට තිබුණා. ඒ අමුත්තන් ගෙන්වීම සඳහා අම්බානි ගුවන් යානා පවා යෙදූ බව වාර්තා වී තිබෙනවා. ඒ අවස්ථාව ලැබුණා චන්දන වික්‍රමසිංහට සහ ඔහුගේ නාට්‍ය කණ්ඩායමට මේ මඟුල් උත්සවයේ අවස්ථා දෙකකදී රංගන ඉදිරිපත් කිරීමට. අද නර්තනය කියන්නේ බිස්නස් එකක්. මුදලට ඔක්කොම ගිජු වෙලා මම බොලිවුඩ් අයත් මෙහි අයත් එකවර නටවන බව ඔහු කියා සිටියා. ඉන්දියාවේ අම්බානි පවුලේ විවාහ උත්සවයේ නර්තන අධ්‍යක්ෂකවරයා මමයි. සමන්ත යහම්පත් චන්දන වික්‍රමසිංහ සමග මේ සාකච්ඡාව ලංකාදීපයට ගෙන එනවා. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.